ආයිබෝවන් යාළුවනේ අන්න මම අදත් ආවා අද මම ඔයගලන්ට කියලා දෙන්නේ දිශාව හා සෙවණැල්ල පාඩම ගැනයි අපිට ඒක මතක තියාගන්න සාමාන්‍යයෙන් ගොඩක් අමාරුයි ඇයි දන්නවද උදේටයි සවසටයි අපේ හෙවණැල්ල තියෙන පැත්ත වෙනස් වෙන නිසා මන්න එක පාඩම් කරගන්න කෙටි ක්‍රමයකින් මම දැන් ඔයගලන්ට ඒක කියලා දෙන්නම් මම මුලින්ම ඔයගලන්ට කියන්නම් උදේ කාලය ගැන උතුරේ වජිරා නැන්දට පිටුපා දකුණෙන් දකුණට බලා ඉඳි. උතුරේ වජිරා කියන බුදුරු දිශාවට හැලෙද්දී අපේ හෙවණැල්ල තියෙන්නේ අපේ වම් අත පැත්තේ. උතුරේ වජිරා නැන්දට පිටුපා අපි නැගෙනහිර දිශාවට හැලෙද්දී අපේ හෙවණැල්ල තියෙන අපේ පිටුපසින්. උතුරේ වජිරා නැන්දට පිටුපා දකුණෙන් දකුණට අපි දකුණු දිශාවට හැලෙද්දී අපේ හෙවණැල්ල තියෙන්නේ අපේ දකුණු පැත්තෙන්මයි. උතුරේ වජිරා නැන්දට පිටුපා දකුණෙන් දකුණට බලා ඉඳි. අපි බස්නාහිර දිශාවට හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන අපේ ඉස්සරහේ දැන් මොකද සවස් කාලය ගැන කියලා දෙන්න උතුරේ ධම්මිගේ නැන්දා සි දකුණේ වර්ණිට බණීවි පිටුපා උතුරේ ධම්මි කියද්දී අපි උතුරු දිශාවට හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන්නේ අපේ දකුණු අත පැත්තේ උතුරේ ධම්මිගේ නැන්දා සි කියද්දී අපි නැගෙනහිර දිශාවට හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන අපේ ඉස්සරහේ උතුරේ උතුරේ ධම්මිගේ නැන්දා ඉස්සි දකුණේ වරුණිට අපි දකුණු දිශාවට හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන අපේ වම් අත පැත්තේ උතුරේ ධම්මිගේ නැන්දා ඉස්සි දකුණේ වරුණිට බණීවි පිටුපා අපි බස්නාහිර දිශාවට හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන අපේ පිටුපසින් ඉන්න මම දැන් ඔලන්ට දකුණට බලා ඉඳි අපි උතුරු දිශාවට හැරෙද්දී මේ අපේ උදේසන කාලයේදී අපේ හෙවණැල්ල තියෙන අපේ වම් අත පැත්තේ නැගෙනහිර හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන අපේ පිටුපසින් අපි දකුණු දිශාවට හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන්නේ දකුණු අත පැත්තේ. අපි බස්නාහිර දිශාවට හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන්නේ අපේ ඉදිරිපසින්. දැන් මෙතන සවස් කාලේ. උතුරේ ධම්මිගේ නැන්දායිස්සෙ දකුණේ වරණයට බණීවි පිටුපා. මේ උතුරු දිශාවට අපි සවස් කාලේදී හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන්නේ අපේ දකුණු අත පැත්තේ. නැගෙනහිර හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන්නේ අපේ ඉදිරිපසින්. දකුණු දිශාවට හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන්නේ අපේ වම් අත පැත්තේ. අපි බස්නාහිර දිශාවට හැරෙද්දී අපේ හෙවණැල්ල තියෙන්නේ අපේ පිටුපසින්. හරි, ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැතිනේ. මං ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. ඕගොල්ලෝ හැමෝටම බුදු සරණයි.